ආයිබෝන් මගේ වයි ෆටප් චැල්ල එකට වායාලාව සාදරෙන් පිළිගන්නවා. අදමම ආලට අරඟවිල්ල තියෙනවා ඉතා රසවත්ත හතාගත්ත මස්්රූම් ඩෙවල් එකක්. පේමේ මස්රූම් දෙවෙල්ල එක හදාගන්න අපි බලමු අදාපිට මොනුවද අවශ්‍ය දේවල් කියලා. මම් මෙතන් අරන්තියෙනවා හතු රෑම් සීයක් පමණ ඒ වගේම ඔවුල්ලො හතුගන්නුකොට හොඳට ලුණුදාලා උනුවතුරෙන් හෝදලගන්න, ලුකුහ තුනං මෙන්න මේගේ කෑලිවලට කඩාගෙන තියෙනවා පොඩිහතුනං ඕලට එහෙම වුණත් ගන්න පුළුවන්. ඉඩපස මම තවාරගෙන තියෙනවා මාළුමිරිස් කරලාක් ඒ වගේම තක්කාලි සුද්දුලූුණු භික්තිකක් අවුමිරිස් සහ රටලූුණු. ඒ වගේම තවාපිට ඕන කරනවා කඩන පිටි කෝප්පයක්. දැන් අපි බල්මු කොහොමුද අපේ ඩෙවෙල් එක හදාගන්න කියලා. මුලින්ම අපි අපිට අවශ්‍ය බැටඒ හදාගන්න ඕන අපි කඩල පිටියකට රසානුව ලොනු එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස්කුරු ස්වල්පයකුත් එකතු කර ගන්නවා මිරිස්කුට ික එකතු කරගත්තර පස්සේ වතුර ටිකක් කලවංකරමින් අපි මේ බැට එක හදාගන්න ඕන. මේ විදිහට වතුර ටිකටික දාමින් අපි මේක හොඳින් මික්ස් කර ගමු. ගොඩාක්ම ගණටත් හදාගන්න එපා අපි මේ බැට එක හදාගන්නේ අපේ හතු එක මේ බැට එකේ පොගවගන්න. ම මේ විදිහට වතුරට ටිකටික එකතු කරමින් අපේ පදමන ගානට මෙ බැට එක හදාගන්නවා. මේ විදිහට අපේ බැටඒක හදාගත්තර පස්සේ ඊළඟට අපි අපි කඩාගත්තා හතුටික මේ විදිහට බැටඒේ ගාගන්න ඕන. ඔකුලො හතුටික දාල බලන්න හොඳට මේ බැටඒක හතුවල වදිනවාද කියලා. දියගත්තය වැඩී වගේනං නැවත කඩලපිරිිටිකක් එක්කරමින් කලවංකරලා හයාලා මේ හතුේකේ හොඳට තවරගන්න ඕන. விදිහர் தவரගත්த்தர பස්සே அදங்க මේ හத்துடிக்க பැதගන්නாய் හதන්නේ. அம் මේ விදිහට தெல்டிகாத்தாள தெல்டிக ஹொந்தங் ரத்தென்ன දෙனவா. தெல்டிக ரත්த்து நாට பස්සே අප হাத்துடிக்க பැதகண்ண ோண. ஓயாளால் இக்கலங்கமே හத்துதான் நிப்ப එහமுணோත් எல்லவேனවා. துரின்ந்துரிந்தாள මේ হাத்துடிக்க අප பැதகண்ண ோனே. இந்தர உளක් වැடிக்கரගන්නේ பහமுனோත් இக்மண்டம காரவேனවා மதகிந்தතිயாகෙන මේ හතු ටික බැදගන්න ඒවගේම එකමගින්දරේ තියාගෙනත් බැදගන්න අමාරුවයි ඕගොල්ලො මේ හතුටික බැදගන්නකොට ඉන්දර අඩුුවඩිකරමින් බැදගන්න මංවාලට පෙන්න්නන්න මෙන්න මේ වගේ රන්වන් පැහැවෙනකොට ඔයාලා ලිපෙන් අයින්කරගන්න. තින් මේ විදිහයටමං ඔක්කොම හතුටික අපි තෙලේ බැදගන්නවා මේ තියෙනෙ මං ඒ විදිහයට බැදගත්ත හත් වූ දැන් අපේ ඩෙවල් එක හදාගන්න ඕනා මුලින්ම පෑන්නකට දාලා තෙල්ටික රත් දෙන්න දෙනවා. ඉටි පස්සේ අපි කපාගත්ත සුද්දුලෝනු ටික එකතු කර ගන්නවා සුදුලෝනු ටික පැතිෙනකොට අපි කපාගත්ත ඕවමිරිස් ඒ වගේම මාළුමිරිස්ටික දාලා කලවං කර ගන්නවා ඒටිගේ එහිෙම තෙලේ බැදනකොට අපි කපාගත්ත රටලෝනු ටිකයි තක්කාලි ටිකත් මේ විදිහෙට එකතු කර ගන්නවා මේ විදිහෙට අපි කපාගත්ත රටලූනු තක්කාලි ඕමිරිස්ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනාා ඊට පස්සේ මම මේකට ලුණුකුඩි ස්වල්පයක් එකතුකර ගන්නවා. ඔගොල්ලෝ රසානුව ලුණු එකුතු කරගන්න ඒ වගේම අපි තව මිරිස්කුඩු තේහැදිී පාගයෙකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලිමිරිස් තේහැඳි එකමාරක් හිතර මම මේකට එකතු කර ගත්තා. කෑලිමිරිස් ටික එකතුකරාට පස්සේ මම ගම්බිස් කකුඩු ස්වල්පයෙකුත් එකතු කර ගන්නවා. යාලට පුළුවන් අපි මේ එකතු කරගන්න දේවල් ලගේ රසානුවා අඩු ඇඩි කරගන්න ඊටි පස්සේ නැවත හොඳින් තෙම්පරාදු කරගන්න ඕනා. විනාඩි තුනක් විතර මේ විදිහට හොඳින් තෙම්පරාදුනාට පස්සේ මම මේකට විනාකිරි මේ සැහැන්දක් එකතුකර ගත්තා යාලට කැමතිරං විතරක් විනාකිරි එකතුකරගන්න පුළවා ඒ වගේම තවාපි මේකට සෝෑසෝස් මේසැහැන්දකුත් එකතුකරගන්නවා ඊට පස්සේ මේ විදිහට කලවංකරමින් තෙලේ මේටික දැදගන්න ඕනාා මේ විදිහ ෙලේ හොින් මැලවුනාට පස්සේ අපි දැම් මේකට අපි බැදගත්ත මස්රූම් ටික එකතු කරගන්නවා මේ විදිහයට මස්රූම් ටික එකතු කරමින් අපි හොඳින් කලවං කරගන්න ඕනා ඉතිං ඕයාල ගොඩක් වෙලාවට මස්රූම් කරි හදනාවට වැඩිය මේ වගේ වෙනස් විදිහයට හදල බලන්නකො හරිම රසයි ඒවගේම වෙජිටේරියෙන්නයටත් මේ විදියට හදලා මස් වගේම රසට කන්න පුළුවන් මස්වෙනුවට ඔන්න ඔයාලට පුළුවන් මේ විදිහට මස්රූම් හදාගන්න දැන් අපි අපේ මස්රෝම් ෙවල් එක හදාගෙනවරයි. අමදැන් හදාගත්ත මස්රෝම් දෙවල් එක වෙනම භාජනයකට අයිංකර දන්නවා. මේතියෙන්නේ අපි හදාගත්ත රසවත් මස්රෝම් ඩෙවල් එක. තිං ඔයාලටත් පුළුවන් මේ විදිහට රසවත්ව හදාගන්න. ඔයාල වෙනුවෙන් අපි විවිධ රෙසිපි අරංගෙන අතරේ වෙජිටේරියෙන් ඔයාලවෙනුවනුත් අපි රෙසිපි අරංගෙනවා? ඔයාලත් අපිත් එක්ක දිගටම එක තුවෙලාඉන්න ඒවගේ වාලා අපේ වීඩියෝල්ට කැමතිලං අපිට ලයි කරන්න කමෙන්් කරන්නවාගේ යාලුවන්ට බලන්න ශයා කරන්න ඒවගේම වාතාමත් අප සබස්ක්‍රයිප් කරල නැත්තං අප සබස්ක්‍රයිප් කරන්නත් අමතක් කරන්න එපා යාලට සුපදාවසා